මෛත්‍රීපාල සිරිසේනට කොයිතරම් විවේචන කළද මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුවෙන් පරාජයට පත්කරන බව රොෂාන් රණසිංහල අඛණ්ඩව ප්‍රකාශ කළද මෛත්‍රීට පොළොන්නරුවේ දැවැන්ත ජනරැල්ලක් නිර්මාණය වෙමින් පවතී. මේ වන විට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ පිරිස් අතිවිශාල ප්‍රමාණයක් මෛත්‍රීපාල සිරිසේනට පොළොන්නරුවේදී ඉදිරි මහමැතිවරණයේදී සහයෝගය දක්වන්නට පැමිණෙමින් සිටි. අද දවසේදීද 500කට ආසන්න පිරිසක් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට සහයෝගය දක්වන්නට පොළොන්නරුවෙන් පැමිණ තිබේ. මෛත්‍රීගේ ලකුණ හොඳ වෙමින් පවතින බව පෙනේ. මෛත්‍රීපාල සිරිසේන අනිවාර්යයෙන්ම මෙවර සිදු කරන්නේ ගෝඨාභය රාජපක්ෂ කඳවුර සමගින් නත්තල් බැඳගෙන එදා ජනතා විමුක්ති පෙරමුණ සඳහන් ආණ්ඩුවේ මන්ත්‍රී ආසන 42ක් ගත්තාමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස පොදුජන පෙරමුණ ඇතුළතින් පාර්ලිමේන්තුවට රැගෙන එමය. මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුව නියත වශයෙන්ම ජයගන්නවා ඇත. රොෂාන් රණසිංහලා මේ ආකාරයෙන් කුමන දේ කීවද නියත වශයෙන් මෛත්‍රී වටා ජනරැල්ලක් පවතී. අප දන්නේ නෑ ඒ කුමක් කළ නිසාදැයි. කෙසේ වෙතත් පොළොන්නරුවට නම් ඔහු මදි නොකියන්න දේ කර තිබේ. මෛත්‍රී පොළොන්නරුවෙන් නියත වශයෙන්ම ජයග්‍රහණය කරනු ඇති. ඒ වගේම මෛත්‍රී එදා සඳහන රජයට ජනතා විමුක්ති පෙරමුණ එකතු වී මන්ත්‍රී 42ක් දිනාගත්තාසේ මේ වන විට තුන්වන තැනද හිමි නොවන නිදහස් පක්ෂයේ වැඩි මන්ත්‍රී ආසන ප්‍රමාණයක් මෛත්‍රීපාල සිරිසේන දිනා ගන්නා බව නියතය. මෛත්‍රීපාල